හත්වන කොටස තථාවබෝධය. පුරාණ බෞද්ධ ග්‍රන්ථවල විස්තර දැක්වෙන අවබෝධී ප්‍රීතිසුවය ලබා ගැනීම එදා මෙන්ම අදද නොනැසී පවත්නා බව දැකීම පුදුමය ඇති කරන සොයා ගැනීමකි. එහි පවතින අකාලික ස්වභාවය ගැන ජීවමාන ආදර්ශයක් වී ඒ ගැන කතා කරන අචාන් චාහිමි තුළ අපි එය දැකගනිමු. නිවැරදි පුහුණුව වශයෙන් ගැනෙන සැබෑ තේරුම් ගැනීම තුළින් අපේ හදවත් තුළ පවතින විමුක්තිය වටහා ගනිමින් එය අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ අප කුළුගන්වා සිටිති. මෙය මෙලෙසට සැබවින් කළ හැක්කක්ද වෙයි. මීට ඉහත ශතවර්ෂ ගණනක් තුළ ජීවත් වූ මනුෂ්‍යයන් මෙන්ම අචාන් චාහිමි පමණක් නොව උන්වහන්සේගේ ශිෂ්‍යෝද අනිකුත් බෞද්ධාචාර්යවරයන්ගේ ශිෂ්‍යෝ දැනට ජීවත්වන මනුෂ්‍යෝද විදර්ශනාවේ හා සතිමත් භවයේ මාවත ඔස්සේ එය සොයමින් සිටිති. එය සොයාගනුවස් පවතිනුයේද මෙහිමය. එහි හරය අපේ සිතින් හා කයින් බැහැරව නොපවතී. අචාන් චාහිමියෝ ඒ වඩාත් ඍජු ලෙස දක්වා සිටිති. දැඩි අල්ලා ගැනීම හා විනිශ්චය කිරීම පසෙකට දමන්න. යම් දෙයක් සේවීමටත් වෑයම් නොකරන්න. එවිට පවත්නා සංසුන් භාවය තුළ මානමැති මායාව විනිවිද දැක ගැනීමට ඔබට හැකි වෙයි. එයින් කිසිවක් අප සතු නොවෙයි. අපේම අභ්‍යන්තරයෙන් අප නිසසල හා අවදි බවින් යුතුව විට නිරායාසයෙන් හා නිදහස් ලෙසින් අපට මේ අවබෝධත්වය කරා ලංවිය හැකිය. සදාකාලිකව පවත්මා ආත්මයක් එහි නැත. අභ්‍යන්තර වශයෙන් කිසිවක්ද එහි නැත. පවතිනුයේ ශුන්‍යත්වයයි. එසේම පසිදුරන්ගේ රංගනයයි. මේ අවබෝධය තුළින් ඔබට විමුක්තිය, ජීවන ශක්තිය හා ප්‍රීතිසුවයත් ලබා දෙයි. ජීවිතයේ කරදරකාරී ස්වභාවය හා ආත්මභාවයේ හැඟීම්ද පහවයයි. එවිට ඉතිරිවනුයේ යමක්ද එනම් නිර්මලත්වය හා විවෘත බව, නැනවත් නිවහල් ගුණ ස්වභාවය මේ පිටුවලින් විදහා දැක්වෙයි. ඒ සඳහා අචාන් චාහිමි පවසා සිටින අන්දමට වෑයම් නොකරන්නේ මන්ද?